අද මම ඔයගොල්ලන්ට බටර්ෆ්ලයි අත කපන විදිය කියලා දෙනවා. ඇත්තටම ඔයාලා හිතාගෙන ඉන්නේ මේක ගොඩාක් සංකීර්ණයි කියලා, මේ අත කපා ගන්න විදිය, අල්ල ගන්න විදිය. ඇත්තටම මේක හරිම ලේසියි. ඔයගොල්ලන්ට ඕනෙම කෙනෙකුට, ආධුනික කෙනෙකුට උනත් තේරුම් ගන්න හරිම ලේසි විදියට මම කියලා දෙන්නේ. මම අරගෙන තියෙනවා දිග පළල සමාන වුණු රෙදි කොටසක්. ඊළඟට ඔයගොල්ලන් මේ රෙදි කොටස ප්‍රමාණය තීරණය කරගන්න ඔයගොල්ලන්ට අවශ්‍ය කරන අත උස, එහෙම නැත්නම් අත දිග 90යි. දැන් බලන්න අත උස අත දිග අපි තීරණය කරගන්න. අපේ උරහිස, උරහිස ළඟ ඉඳලා ඔයගොල්ලන්ට අවශ්‍ය අත දිගක් ගන්න පුළුවන්. රයිට්. හොඳයි, මෙතන ඉඳලා ඔයගොල්ලන්ට අවශ්‍ය කරන අත උසක් ගන්න. අඟල් 7ක් ඔයගොල්ලන් ගන්නවා නම් ඒක දෙකෙන් වැඩි කරලා 7 × 2 = 14යි. 14ක් උස 14ක් දිග පළල වුණු රෙදි කොටසක් අවශ්‍ය. අඟල් 8ක් ගන්නවා නම් ඒක දෙකෙන් වැඩි කරලා අඟල් 16ක් විදිහට අරගෙන 16 16 රෙදි කොටසක්. එළවන්න මම මේ රෙදි කොටස මෙන්න මේ විදිහට දෙකට නමාගෙන නැවතත් මේ විදිහට දෙකට නමා ගන්නවා. දෙකට නමාගත්තට පස්සේ මගේ පැත්තේ තියෙනවා නැම්මවල් දෙකක් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙත් නැම්මක් තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තේ තියෙන ඕපන් රෙදි කොටස් 4ක්. ඊළඟට අපේ මේ මුල්ල නැම්මේදලා අපි ලකුණු කරගන්න ඕනේ අවශ්‍ය අත උස. මම අඟල් 7 හමාරක් විදිහට තමයි ගන්නෙ. මුල්ලට ටේප් එක තියාගෙන මම වටේට අඟල් 7 හමාර ලකුණු කරගෙන යනවා. ඔයගොල්ලන් ගන්න අත උස තමයි මේ වටේටම ලකුණු කරගන්න අවශ්‍ය. මේ විදිහට අඟල් 7 හමාර මම ලකුණු කරගෙන යනවා අතේ උස මට අවශ්‍ය. ඊළඟට මේක මහන්ඩ ඔයගොල්ලන් රෙදි ගද්දි කඩා හැලෙන රෙදි ගන්න. කඩා හැලෙන රෙදි වලින් තමයි මේ අත ගොඩාක්ම ලස්සන. ඉතින් සාරි ජොකට් වලට, එතකොට ගවුම් වලට, බ්ලවුස් වලට එහෙම මේ අත හරිම ලස්සනයි. වටේටම 7 හමාර ලකුණු කරගෙන මම ඒක වක්‍රාකාරව හැඩය ඇඳ ගන්නවා. හැඩය ඇඳගෙන ඔයගොල්ලන් කපා ගන්න ඕනි. ඊළඟට කපාගත් එක මම මේ විදිහට දිග ඇරගන්නවා. දිග ඇරගෙන මෙතන අපේ මැද තියෙනවනේ, මැද ලකුණු කරගෙන මැද ඉඳලා අඟලක් පාදට ලකුණු කරගන්නවා. ඒක සම්මත අකයක්. මැද ඉඳලා අඟලක් පාදට ලකුණු කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන් මේ අත්කට එක පැත්තක් මැනගන්න. එක පැත්තක් මැනගත්තට පස්සේ බලන්න අඟල් 6ක් එනවා මට. ඊළඟට මෙතෙන්දී අපේ උරහිස අඟල් භාගයයි අංශ මෝට්ටුවේ අඟල් භාගයේ ඇල්ලුණාම අඟල් 5යි නෙන්නේ. හරි, අඟල් 5යි. ඔයගොල්ලන් මේ අත ඇඳමට මෝට්ටු කරගන්න කලින් උරහිස සහ අංශ මෝට්ටුව මෝට්ටු කරගෙන තමයි අල්ලගන්නේ. ඊළඟට මේ අඟල් 5 මෙන්න මේ විදිහට අපි අඟල පාත් කරලා ලකුණු කරගත්ත තැන ඉඳලා මේ විදිහට වක්‍රාකාරව අඟල් 5 ලකුණු කරගෙන ඒක හැඩ කරලා මේ විදිහට ලකුණු කර ගන්න ඕනි. ඉතින් මුලින් මම කිව්වා වගේ අපි ඇඳුමේ උරහිස සහ අංශ මුට්ටුව කරගෙන තමයි මේ අත අල්ලගන්නේ. මොකද මේ අතේ ඇවිල්ලා මුට්ටු වෙන්නේ නැහැ. මේ විදිහට මේ රවුම අඟල් 5ක් එන්න ඕනි මේ කොටස. ඊළඟට ඒක කපා ගන්න. මෙතන තමයි අපේ උරහිස මුදුනට මුට්ටු වෙන්නේ. මෙතන මම කට් මාක් එකක් දාගන්නවා. ඊළඟට මේ කොටස තමයි අපේ අංශ මුට්ටුවට මුට්ටු වෙන්නේ. එතනත් මම කට් මාක් එකක් දාගෙන මම දැන් ඔයගලන්ට දිග ඇරලා පෙන්නන්නම් අපේ මේ අත කොහොමද එන්නේ කියලා. මේක ඇත්තටම හරිම ලස්සන අතක්. ඇඳුම් වලට හරිම ලස්සනයි මේ අත. ඊළඟට ඔයගොල්ලන් දැන් මේ අතේ වට චූටිවට නමලා මහ ගන්නත් පුළුවන්, එහෙම නැත්නම් පයිපින් එකක් අල්ල ගන්නත් පුළුවන්. මොකද මේක මහතර නමලා මහන්න බෑ අපේ රවුම් හැඩය නිසා. එක්කෝ චූටිවට නමලා මහ ගන්න ඕනේ, එහෙම නැත්නම් අපි මේක වටේට පයිපින් එකක් අල්ල ගන්න ඕනේ. හරි, එතන තමයි අපේ උරහිස මුදුනට ඇල්ලෙන්නේ.
ඒ විදිහට තමයි අත්ත අපි අල්ල ගන්න ඕනේ. ඉතින් මම අද එක අත්තයි ඔයගලන්ට කපලා පෙන්වන්න ඕන නිසා ගත්තේ. ඉතින් ඔයගලන්ට පුළුවන් අත් දෙකම එකවර කපා ගන්න. මේක ඇත්තටම කඩා හැලන රෙද්දක් ගත්තනම් ගොඩක් ලස්සනයි. මේක නෝමල් රෙද්දක් මම අරගෙන තියෙන්නේ. කඩා හැලන රෙදි වලින් තමයි මේ අත ගොඩක් ලස්සන. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට මේ අත තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා.